සුබදවසක් කියලා පිළිගන්න ඔයාලා හැම දිනෙකම පහිදු එකේ YouTube channel එකේ තවත් අලුත් video එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පොඩි PC එකකින් සාමාන්‍ය 4GB RAM වගේ ඒ වගේම තමයි i3 3rd gen, i3 2nd gen වගේ computer එකක් තියෙන. එහෙම නැත්නම් Core 2 Duo මේ වෙද්දි 1GB වගේ VGA එකක්. නැත්නම් 512 වගේ VGA එකක් තියෙන PC එකකින් ගහන්න පුළුවන්. සුපිරිම graphics තියෙන survival game එකක්. ඉතින් එකක් නෙමෙයි ගේ survival games දහයක් නාදී ප්‍රතාරණ යන මොකද ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ පොඩි PC එකකින් ගහනපස්ස survival games ගේන්න කියලා ගොඩක් කට්ටිය survival games වලට ආස හින්දා right ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් දෙයක් තියෙන මතක් කරගන්න ඉතින් ඔයාලා පළවෙනි පාරට අපි වීඩියෝ YouTube channel එකේ වීඩියෝ බලන්න දැන් මිස subscribe කරලා එකතු වෙනත් අමතක කරන්න එපා right අනේ ඉතින් පටන් ගමු අපේ වීඩියෝ එක right මගේ පළවෙනි ගේම ඉදින් මම තෝරගන්නේ state of decay කියන ගේම එක ඉතින් ඔයාලට මතකයි මම කලින් low end PC zombie game list එකක් කරනකොට මේ state of decay game එක ගැන කතා කරා ඇත්තමකෝ මේ ගේම් එක ගහනකොට ලෙච්චර ලොකු රික්වයර්මන්ට්යක් ඕනින් නෑ සාමාන්‍ය කෝල් ඩූ මැෂින් එකක් 2GB RAM එකක් තියෙනවනම් ඒ වගේ තමයි GT 9800 512 වගේ VGA එකක් තියෙනවනම් මේක ගහන්න පුළුවන් මේක එච්චර ලොකු කැපහිටියකුත් මේ සමනේ සෙටප් සයිස් එක වෙන GB 3ක් වගේ තමයි වෙන්නේ සම්පූර්ණ ඉන්ස්ටෝලර් පෙ සෙටප් සයිස් එක ඉතින් ඔයාලට මේක ගහන්න පුළුවන් සාමාන්‍ය පොඩි PC මේක තියෙන විශේෂයක් තමයි මේක because survival game එකක් survival වගේ මේක zombie game එකක් සොම්බිලා ඉන්න සර්වයිවල් ගේම් එක. ඉතින් ගොඩක් කට්ටිය මෙතන මේක කැමති වෙයි කියලා ඒ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් හොඳ ගේම් එකක්. හරි නිකන් අපි ගොත් එහෙම Days of Gone වගේ ගේම් එකක් කියලා කියන්න පුළුවන්. Days of Gone මේ වගේම ගේම් එකක්. ඉතින් හැබැයි Days of Gone ගහන්න බැරි කෙනෙක්ට හොඳ ගේම් එක තමයි මේ State of Decay කියන ගේම් එක. ඒක පොඩි මිනිහකින් ගහනවා තවත් සුපිරිම ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ State of Decay ගේම් එක. ඉතින් අනිවාර්යෙන්ම පොඩි PC එකක් තියෙනවනම් ඔය අනිවාර්යෙන් ප්ලේ කරලා බලන ගේම් එක තමයි State of Decay කියන ගේම් එක. රයිට්. මම මේකෙන් පස්සේ මගේ දෙවෙනි ගේම් එක තෝරගන්නේ How to survive කියන ගේම් එක. ඉතින් How to survive කියන ගේම් එක නා ඔයාලා කවුරු දන්නේ නැතුව ඇති. මේකත් ඇහෙලා බොහොම පොඩි ගේම් එකක්. ඉතින් මේකත් ඇහෙලා survival game ගණේට වටන හොඳ ගේම් එකක්. සාමාන්‍යයෙන් survival games වලටම කැමති එක්කෙනෙක් ඉතින් ඔන්න live stream කරන්න එහෙම ආසයෙන් ඉන්න හොඳ ගේම් එකක් තියෙනවා ඔයාලට. How to survive කියන ගේම් එක. ඉතින් මේක පොඩි ගේම් එකක්. බොහොම පොඩි. ඉතින් මේකේ තියෙන zombies ලා ඔයාලට attack කරන්න ඉන්නේ. zombies ලාට attack කරන games වලින් අපි කියන්නේ. මේ ගේම් එක ඉතින් හොඳ ගේම් එකක් කියලා මේක ගන්න තියෙන වට Core 2 ප්‍රොසෙසර් එකක් තියෙනවනේ ඉතින් ඒ වගේ තමයි 4GB RAM එකක් තියෙනවනේ ඒ වගේ තමයි සාමාන්‍ය VGA විදිහට මේ ගේම් එක රික්වයර්මන්ට් කරන්න නම් GT 240 වගේ පොඩි VGA එකක් සාමාන්‍ය 512 කාඩ් එකක් තිබ්බම මේක ගහ ගන්න පුළුවන් ඉතින් ඔන්න මේ ගේම් එකේ සයිස් එක ඉතින් මේක ඇත්තට ලොකු සෙටප් සයිස් එකක් නේ GB 5ක් වගේ තමයි මේ සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් මේ ගේම් එක ඉතින් මේ ගේම් එකෙන් පස්සේ ඉතින් අපි ඊළඟට යන්නේ අපේ තුන්වෙනි ගේම් එක ඉතින් අපේ තුන්වෙනි ගේම් එක වෙන්නේ මොකද්ද ඒ තමයි Vertex ऑफ द गेट वे කියන ගේම් එක. ඉතින් ටිකක් නමත් අමුතුයි ටිකක් හරි අමුතු ගේම් එකක්. ඔයාලට මේකත් ටිකක් ඇවිල්ලා මං කියන මේ ගේම් උණු වගේ ගේම් එකද කියලා. ඉතින් ඔයාලා ෆොරස් ගහලා තිනවනේ. ෆොරස් එකේ සාමාන්‍ය ෆොරස් ගහන්න ගන්න ටිකක් හොඳ ස්පෙක් එකක් ඕනි. ඒ වගේම තමයි එක බයි කරන්නත් ඕනි ටිකක් ලොකු ගේම් එක. ඉතින් ෆොරස් එහෙම ගහන්න බැරි කෙනෙක්ට ඔන්න හොඳ ගේම් එකක් තිනවනවා. Vertex of the Gateway කියලා මේක උණු බට එහෙම කපන සිස්ටම් එකක් තියෙන කාලේ කැලේ තැන් ඉඳලා තනිකර ඔයගොල්ලන්ගේ ගේවල් දුරවල නම් මන ඔක්කොම හදාගන්න. හොඳ ගේම් එකක් කියන්න පුළුවන් සාමාන්‍ය පොඩි PC එකකින් ගහන්න පුළුවන්. ඉතින් ඔන්න Core 2 machine එකක් තියාගෙන 4GB RAM එකක් තියෙන එකට හොඳ ගහන්න පුළුවන් ගේම් එකක්. සාමාන්‍ය GB size එකක් තියෙන setup එක GB 5ක වගේ තමයි වෙන්නේ මේ ගේම් එක. Vertex of the Gateway ගේම් ඉතින් අනිවාර්යෙන් පොඩි PC එකක් තියෙන එක කියන්න අනිවාර්යෙන්ම play කරලා බලන්න ගේම් එක තමයි මේ Vertex of the Gateway කියන්නේ. ඉතින් අනිවාර්යෙන් play කරලා බලන්න. play කරලා හැටින් comment එකක් උද්දාගෙන යන්න මතක තියාගන්න එපා. ඔයාලා මේ ගේම් එක ගැන right අපේ තුන්වෙනි ගේම් එකෙන් පස්සේ අපි හතරවෙනි ගේම් එක තෝරගන්නේ කොන Day 1 කියන එකද කොන Day 1 කියන ටික වෙනස් ගේම් එක. අර අපි කලින් කතා කරපු ගේම්ස් වලට වැඩිය ටික ටික වෙනස් ගේම් එකක්. ඇයි ඒක වෙනස්? මේක හිමේ තියෙන ගේම් එක. සොත් මේක හිමේ ඉන්න නිකන් අපි ටික නිකන් හිමේ තියෙන සර්වයිවල් ගේම් එකක් කියලා කියන පුළුවන් මේ කොන Day 1 කියන ගේම් එක. ඉතින් පොඩි ගේම් එකක්. එච්චර ලොකු රික්වයර්මන්ට් இல்லන්නෙත් නෑ. සාමාන්‍ය මේක ගහන්න ඕනේ සාමාන්‍ය වලට ඕනේ තියෙන ඕනේ i3 3rd gen processor එකක්. ඒ වගේම තමයි සාමාන්‍ය 4GB RAM එකක් තියෙන ඕනේ on board graphics තියෙනවනේ ඉතින් Intel HD එක 2000 වගේ තියෙනවනේ ඔයාලට මේ Kona Day 1 කියන ගේම් එකක් ගහගන්න පුළුවන් සාමාන්‍ය පොඩි machine එකක් තියෙන එකට. ඉතින් GB 5ක වගේ තමයි මේක setup size එක. graphics අතින් ගත්තොත් එහෙම සාමාන්‍ය පොඩි ගේම් එකක් විදිහට මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් උඩරිම graphics quality මේ ගේම් එක අපිට දීලා තිනවා කියන්න පුළුවන් මේ Kona Day 1 කියන ගේම් එක. ඉතින් ඔයාලට පේන්නේ මොන වගේ graphics quality එකද ගේම් එකේ තියෙන්නේ කියලා. ටිකක් හැමෝටම නිකන් يعني ආස හිතන graphics quality මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාන හොඳ ක්වලිටියක් තියෙනවා. සාමාන්‍ය පොඩි PC එකක් තියෙන එකකින් තින් ගහන්න පුළුවන් හොඳ ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ Kona Day 1 කියන ගේම් එක. රයිට් මම එකෙන් පස්සේ මගේ පස්වෙනි ගේම් එක තෝරගන්නේ Cabela African Adventure කියන එක. ඒක නම් ටිකක් ඔකොල්ලෝ
ඒ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් කරන්න ඕන ගේම් එක මන්න මේක කොනියට ගහලා බලන්න ඕන ගේම් එකක් කැබෙල්ලා ඇෆ්‍රිකන් ඇඩ්වෙන්චර් කියන ගේම් එක මොකද මේක හැල ටිකක් වෙනස්ම જાතියේ මේක හැල ටිකක් වෙනස්ම જાතියේ අපි කො සර්වයිවල් ගේම් එක මොකද මේකෙදි ඇහිලා මේක නිකන් ෆාක් ෆ්‍රයි වගේ කියලා කියන ලොමු නිකන් ගොඩක් කට්ටුන්ට ඇටැක්ස් කරන්න තියෙනවා වලින් වනාන්තරයක තනි වෙලා ඉන්න වගේ තියෙනයි තියෙන්නේ මොකද මේක ෆාක් ෆ්‍රයි වගේ තමයි තියෙන්නේ ගහන වලට ෆාක් ෆ්‍රයි 3 එක වගේ තමයි මේක කිව්වොත් නින් අනිවාර්යයෙන්ම හැබැයි ඉතින් ෆාක්කලේ ගහන්න බැරි එකෙන් ඉතින් ගහන්න පුළුවන් හොඳ ගේමක් තමයි මේ කැබෙල්ලා ඇෆ්‍රිකන් ඇඩ්වෙන්චර් කියන්නේ මේක සාමාන්‍ය ගහන්න වලට ඕන කෝඩ් ඩුවල් කෝ ප්‍රොසෙසර් එක කියන්නේ කෝඩ් 2 වගේ ප්‍රොසෙසර් එකක් තිබුණා හොඳ තමයි බලනවා 2GB RAM එකක් GT 8800 512 graphic card එක තිබ්බත් මේක ගහ ගන්න පුළුවන් ඉතින් එහා ඔක්කොම Intel RD graphic machine වල මේක අනිවාර්යයෙන්ම ගහ ගන්න පුළුවන් සාමාන්‍ය GB size එක ඉතින් මේක survival game එකක ඉන්න කාරී ලොකු game එක open world game එකක් ඉන්න මේක ගහ GB 9ක් විතර ඉන්ස්ට්‍රෝ කරලා බලද්දි සෙට සයිස් එක තියෙනවා ඉතින් කැබෙල්ලා ඇෆ්‍රිකන් ඇඩ්වෙන්චර් කියන ගේම් එකත් ඉතින් ඔකලෝ අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න අමතක කරන්නත් එපා රයිට් ඉතින් මේ කැබෙල්ලා ඇෆ්‍රිකන් ඇඩ්වෙන්චර් ගේම් එකෙන් පස්සේ ඉතින් මම ඊළඟට තෝරගන්නේ ඒකත් ඇහෙලා ටිකක් වෙනස් ගේම් එක Day 1 Gary කියන ගේම් එක අපි බලමු මේ Day 1 Gary කියන්නේ මොන වගේ ගේම් එකක්ද කියලා මේකත් ඇවිල්ලා සර්වයිවල් ගේම් එකක් ඉතින් මේකත් ඇහෙලා ටිකක් අපි ගොත් එහෙම गेम एक आरंभ करने की गति का वेन गेम बट पे मनवा गेम उठा घंटे गोट के हर दिन तीन वगे इंडिया के वेन जाती एक्सपीरियंस अमृत गेम टीका वर्ल हईम कूर परीसर या बला वर्ल हईम गेम टीका परीसर थिंक ग्राफिक्स कलरफुल ग्राफिक्स तीन गेम बला සාමාන්‍ය පොඩි මැෂින් එකකින් ගහන්න බෑ තවත් හොඳ ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ Day 1 Gary කියන ගේම් එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ප්ලේ කරලා බලන්න ඕනේ. සුපිරිම ගේම් එකක් තමයි Day 1 Gary කියන්නේ. සාමාන්‍ය පොඩි PC එකකින් ගහන්න පුළුවන් සුපිරිම survival games විදිහට. රයිට්. මම මේ ගේම් එක පස්සේ මම ඊළඟට තෝරගන්නේ අද අපි කතා කරන ගේම් ලිස්ට් එකෙන් තියෙන මම කැමතිම ගේම්ස් වලින් මම personal කැමති දේ වුණත් මෙතනින් තියෙනවා මම ගොඩක් ආස ගේම් එක තමයි Dead Island කියන්නේ. Dead Island ගේම් එක කතා කරුත් එහෙම සාමාන්‍යයෙන් पड़ी मेषीन मेकिंग गाने पूर्व गेम सामान्य मेतन तीन ग्रेफिक्स क्वालिटी वेडिंग गेम पूर्व गेम डेट आईलैंड गेम इतनी सर्वाइवल गेम सर्वाइवल सोमी गेम इतनी मतलब सोमी गेम्स गुड सर्वाइवल गेम अभी डेड आईलैंड गेम सर्वाइवल सोमी गेम गेम्स प्ले करना आसक्ति ऑप्शन सर्वाइवल सोमी गेम्स आसक्ति उन्ना डेड आईलैंड गेम මේක ගහන ලොකු රික්කියමන්ට ඉල්ලන්නේ නැහැ ආනේ ඩුවල් කෝ ප්‍රොසෙසර් එක 1GB RAM එක 256 graphic card එක මේ ගේම ගහ ගන්න පුළුවන් එච්ච ලොකු රික්කියමන්ට ඉල්ලන්නේ නැහැ ඔයාලගේ ඉතින් 6GB වෙනවා අපි කියන hard space එක GB 4 විතර තමයි වෙන්නේ මේ ගේම් එක ඉතින් ඔයාලට ප්‍රශ්න නැතුව ප්ලේ කරලා බලන්න පුළුවන් ඔයාලගේ මේ විදිහට තියෙන low end PC එක right අපි අපේ 8 වෙනි ගේම් විදිහට තෝරගන්නේ I am alive කියන ගේම් එක මේක නම් එහෙල ටිකක් ටිකක් වෙනස් විදිහ ගේම් එකක් මේක හැල ටිකක් ගහන්න ඉතින් ඔයාලට මේ ගහන්න කැමන්ට එක ඉතින් කිව්වොත් මේ ඔයාලට මේක තමයි ඩුවල් කෝ ප්‍රොසෙසර් එකක් 2GB RAM එකක් 512 256 වගේ graphic card එකක් තියෙනවා මේක ගහන්න පුළුවන් onboard එකක් ඕන හින් ගහ ගන්න පුළුවන් දෙන්න තියෙන එක ටිකක් මේක හෙල්ල වෙනස් ගේම් එක මොකද අපි කොත් එහෙම අනික ගේම්ස් වලට සාපේක්ෂව මේක ටිකක් survival game එකක් දැනෙට වෙන්න මේක වෙනස්ම ගැලි survival game එක හරියට නිකන් අපි කොත් එහෙම අපි අතරමංගලලා ඉන්නවා මුළු ලෝකෙම පාළු වෙච්ච තැනක අතරමංගලලා ඉන්නවා වගේ feeling එකක් තමයි ඔයාලට මේ game එක play කරද්දි හම්බෙන්නේ ये तो मे गेम पेन वे ग्राफिक्स मनो सामान्य सर्वाइवल गेम गेलपन परीदर मे गेम गेन मे गेम पूरा आवट रईट मम आटवन गेम पास मैंने गेम तौरगा दिस वे ऑफ माइंड गेम मे गेम टीका विना सर्वाइवल गेम इंकता फस्ट पर्सन फस्ट पर्सन बट मे गेम टीका विना सीधी स्क्रीन बल्ला स्ट्रीट फाइट अन्नी प्ले तीन फस्ट पर्सन थर्ड पर्सन तीन मिधिच सर्वाइवल गेम अमृत में जाती सर्वाइवल गेम पड़वा दिस ऑफ माइंड की अने मेके कई ग्राफिक क्वालिटी अड़ी सामान 2GB मुझे 1GB वीडियो प्ले सामान में 512 वगे वीडियो मेहन पड़वा ඉතින් මේක ඇහිලා ටිකක් වෙනස් જાතියකට මම කියන්නේ third person first person නෙමෙයි කියලා වෙනස් විදිහේ game එකක් කියලා කියන තරම් display of mind කියන්නේ වෙනදි play game play කරන්න කියන විදිහකට ටිකක් හරි අමුතු විදිහට play කරන්න තියෙන්නේ
ගොඩක්ම වෙනස් ගේම් එක ගොඩක් කට්ටිය කැමති වෙන්නත් පුළුවන් සමහර කට්ටිය කැමති වෙන්නත් පුළුවන් ඉතින් සර්වයිවල් ගේම් ගහන කට්ටිය නම් ඒ වෙනස්ම જાති එක්ස්පීරියන්ස් වෙන්න පුළුවන් මේ this way of mind කියන ගේම් එක අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න අවශ්‍ය වෙන්න බා this way of mind කියන ගේම් එක right මම ඒකෙන් පස්සේ මගේ 10 වෙනි ගේම් එක තෝරගන්නේ 35 mm කියන ගේම් එක මම 35 mm කියන ගේම් එක ගත්තොත් එහෙම මේ ගේම් එක ඇහිලා ටිකක් පාළු ගේම් එක ඔපගෙන්ටන් හොඳටම බය හිතෙන ගේම්ස් එක ගණන් ගන්න අපතේ සර්වයිවල් කිව්වට මගේ හොල්මන් ගේම් එක ගණන් ගන්න අමාරුයි ඉතින් ඔයාලා නිකන් මිනි මොඩියුල් එකකට තනියෙන් දාලා ගියා වගේ ෆීලින් එකක් තමයි ඔයාලට මේ ගේම් එක ප්ලේ කරනවන ගන්න හම්බෙන්නේ ඒක අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනි ගේම් එක මේ 35 mm කියන ගේම් එක ඉතින් ඔයාලට වෙන්නේ මේ ගේම් එක ගැෆිකුත් මොනවාගේද කියලා සාමාන්‍යයෙන් බය හිතෙන කෙනෙක් නැති හොඳටම තියෙනවා හොඳටම මේ ගේම් එකේ ෆික්ස් එහෙම ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන්ම 35 mm ගේම් එකත් ඔයාලගේ මේ වෙද්දි तीनों लो एंड पीस इतनी मुझे हिता नदी में सर्वाइवल गेम्स की मेरे गेम्स की होने की वी गेम्स बनाने दिखना यूट्यूब सब्सक्राइब करना यदि हमें अलग तीन होते हैं सुबह सा।